පහන් මම 97 මගේ පළවෙනි පොත කරලා එතකොට මම ඉස්කෝලෙන් අයින් වුණේ 86 උගල්පඩ ඉස්කෝලෙන් අයින් වෙලා ඒ කියන්නේ මම උසස් පෙළ කරන කලතර බාලිකාවට යනවා ඒ 86 අයින් වෙලා මම එතකොට 97 මගේ පළවෙනි පොත කරන්නේ මම මේ විදුහල්පතිතුමාගේ මට මුණ ගැහෙන්න ඕනේ ගෙන්න ගන්න දැන් මේ පළවෙනි පොත මට කරන්න ඕනේ මගේ ඉස්කෝලෙමයි උගල්පඩ මහවිද්‍යාලෙම මට මේ පොත දොරට වඩින්න ඕනකම තියෙනවා මට ඕන වෙනවා මගේ හිටපු කට්ටිය ගෙන්නන්න මං ගෙනගත් ඌරුවරු ගෙන්නන්න විදුහල්පතිතුමාව ගෙන්නන්න විදුහල්පතිතුමාගේ මට යන්න වෙන්නේ නැහැ නමුත් මට අවසාන මොහොතේ මේ ඇඩ්‍රස් එක හම්බ වෙනවා මං ඇඩ්‍රස් එකට පුංචි ලියුමක් ලිව්වා දයාබර ගුරුපියාණන් ඔබගේ පැමිණීම මට ශක්තියක් එච්චර ඇලිවේ මේ ඉන්විටේෂන් එකක් දාලා මම පොඩි බුලත් කොලයක් කපලා ඒකට දාලා මං සර්ට යවුවා සර් ආවා ඉතින් මට ඇත්තටම හිතුනේ තොප දැකුමෙන් මාපින් කළ බව හැඟුණේ කියන ඒ කාරණාව මට ඒ වෙලාවේ ඇත්තට මට සිංගල් ටීචර් ගන්නපියක මට මතක් ඒ වෙලාවේ මට ඔක්කොම ආරාධිත සම්මුතන්ට වඩා ගුරුතුමාගේ පැමිණීම තමයි මට වැදගත් උනේ සර්ත් ඒ වෙලාවේ කරපු කතාව සර් මතක් කළා ඒ කියන්නේ මම හැම බදාදාම එතකොට මම මගේ පළවෙනි කවි පන්තියෙන් 6 ඊට පස්සේ අර විදුහල්පතිතුමාට අස්සම් කරගන්න ඕනනේ මේ මගේ නිර්මාණය පළ වුණා මේක මගේ නිර්මාණයක් කියලා. ඔව් යවන්න කලින්. ඔව් යවන්න කලින්. එතකොට බදාද තමයි අපිට දෙන්නේ දීලා තිබුණේ මේ සර්ගාට එන්න අපේ ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට. එතකොට මම ඉන්නවා නම් මේ සර්ගේ ඔෆිස් එක ගාවට ඇවිල්ලා දිනයක් නැහැ ඕන වෙලාවට යාව එවන්න මා ගාවට කියලා අපේ චන්ද්‍රසේන හිටියේ මේ කාර්යාල කාර්ය සාධක මේ කාර්යාල කාර්ය සේවකයා එතුමාට කියලා තිබුණා මේ මෙයා ඇවිල්ලා ඉන්නවා නම් එන්නේ මෙන්න මේ කාරණාවටයි මෙයාව එවන්න මං ගාවට කියලා. ඉතින් ඒ ඒ දේවල් වලින් මං හිතන්නේ මට ලොකු පෙළඹවීමක් ඇතුණේ ආශිර්වාදය. විදුහලකට තියෙනවා වගකීමක් මේ දරුවා ගොඩ නැගීමට. ඇත්තටම අපි ඉස්කෝලයක් විතර අපි ගොඩනගන්න හදන්නේ වෛද්‍යවරුන්ව, ඉංජිනේරුවන්ව නැත්තම් නීතිඥවරුන්ව ලොකු රසායවල් කරන අයව, ලොකු සල්ලි හොයන අයව. ඔබ ගොඩනගන්න හදනවා නම් අනාගත සාහිත්‍ය පෝෂණය කළ හැකි අයව. ඒ ගොඩනගන්නේ තවත් පරම්පරාවක් පෝෂණය කර හැකි කෙනෙක්. ඒ වගකීම අද අපේ පාසලෙන් සිද්ධ වෙනවද, අපේ අපේ පන්ති කාමරය ඇතුළේ සිද්ධ වෙනවද කියන එක ගැන ඔබෙන් ප්‍රශ්න කරනකොට ඔබේ හෘද සාක්ෂිය මත ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. ඇත්තට මෙහෙම වෙනවද, අපි වගකීම කරනවද, කළාද කියන එක ගැන.